වෙළඳපළතුල යලිත වරක ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයින් පවසනවා. මිනිස්සු දැන දැන යන සති දෙක තුනක් තිස්සේ මොකද්ද මේ කරන වැඩේ කියේ. ඉතින් අපි මොනව කරන්නද නේද? සති තුනකින් විතර ආවේ නෑ මේ පැත්තට. ඒත් ලොකු එක විතරයි පොඩි ඒවා එන්නෙම නෑ. පහේක එන්නෙම නෑ. කම්පැනියෙන්ට කෝල් කරාම මුකුත් කියන්නෙත් නෑ, ආන්සර් කරන්නෙත් නෑ ෆෝන් වලට ගත්තාම. ගෑස් රකත නෞකා තුනක් තවමත් මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති අතර ඩොලර් නැති නිසා එම නැව් නිදහස් කර ගැනීමට බැරි බවයි වාර්තා වුණේ. ඩොලර් නැති නිසා මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් කරන්නේ නැති බව ගෑස් සමාගම් පවසනවා. ගෑස් අර්බුදය නිසා මෙවැනි විට ආපන ශාලා රැසක් වසා දමා ඇති බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ. තේ කෝප්පයක් බොන්න තැනක් අද නොමැති වීම කනගාටුදායක සිද්ධියක්. සම්පූර්ණ මේ සම්බන්ධව විශේෂ බාර ඇමතිරුවක් කියන්න ඕන හේතුව තමයි ගෑස්ගේ මෙයාලා තමයි මේ ගෑස් මේ ගෑස් අර්බුදයේ සම්පූර්ණ බක් කියන්නේ මෙන්න මේ පාර්ශවය. ආණ්ඩුවේ සතු සමාගම, ලිට්‍රෝ සමාගම, බාල ගෑස් හරි පුපුරණේ වාරි මොනියම්මෝ කරේ වෙළඳපොළට දැම්මා. හැබැයි මේ අප්පාමිලගේ ගෑස් ටික තව වෙනතුරු ඉල්ලුමට සැපිරුණා. ඒකළු දීගෙන බැරුණා. මේගොල්ලෝ තනි කර ගහන්නේ ඩීල් එක. ලංකාවේ සියලුම හෝටල්, ආපන ශාලා, ආහාර පාන සකල ස්ථාන 160ක් අදිනකොට බහලා ඉවරයි. අද වෙනකොට කොළඹ නගරය, බොරැල්ල, මරදාන, නාරේම්පිට, කිරුළපන, නුගේගොඩ, මාර්ගම ඇතුළු කොළඹ නගරයේ පිටකොටුව බැස්ටියේ මාවත ඉඳලා මේ සියලු ආපන ශාලා භාගයට භාගයක් පැහැලා තිබෙන්නේ ගෑස් නැති නිසා. අපි මේ චෝදනාව කරන්නේ පාරිභෝගිකවරු ඇමතිවරයාට, මේ ගෑස් සම්බන්ධ විෂය බර ඇමතිවරයාට. අපි දැක්ක අයියේ මාධ්‍ය ප්‍රශ්න කරනකොට ලසන්තල් ගේමන්නේ යවනවා තාක්ෂණකරු ඇමතිවරයන් අහන්න කියලා. තාක්ෂණකරු ඇමතිවරයාද මෙරට කැබෙට් ඇමති ගම්මන් පිල්ලා රිවල්ලා කකර ගාලා ඉඳලා පිටරේ දාලා ගියා වගේ මෙන්න මේ විෂය බාර ඇමතිවරු කණින් අද එළිය දාන ජනාධිපතිතුමනි. මේ අතර ඉදිරි දින තුන තුළ ඉන්ධන සහ ගෑස් හිඟයක් තිබුණොත් ඉදිරියේදී බේකරි 75%ක් වසා දැමීමට සිදුවන බව කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි නිෂ්පාදකීන්ගේ සංගමයේ කැඳවුම් කරු කමල් පෙරේරා මහතා පවසනවා. මේ ගෑස් ඉන්ධන සියල්ල හිඟවීම නිසා මේ වෙනුවට බේකරි කර්මාන්තය, හෝටල් කර්මාන්තය, ආපන ශාලා කර්මාන්තය කඩාගෙන වැටලා තියෙනවා. ලබන බදාදා වෙන විට වෙළඳපොලේ ගෑස් ටික නැති වුණොත්, තෙල් ටික නැති වුණොත් බේකරි 75%ක් විතර වහන්න වෙනවා. මොකද නවීන තාක්ෂණ අනුව පවත්තාගෙන යන බේකරි සහ හෝටල් ආපන ශාලාවල් තියෙන්නේ, ආණ්ඩුවක් තියෙන්නේ මේවා පාලනය කරලා මහජනතාවට අවශ්‍ය පහසුකම් ටික සපයන්න. මෙහෙමනම් ආණ්ඩුවක් තිබිලා වැඩක් නැහැ කියන එක තමයි අපි අද දවසේ කියන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.